తిరువసాన ప్రార్థనా సమయమే అదాపి అపరాధ పరిచయ డిపార్ట్మెంట్ నడుపుతారా పూజ్య రాజాంగని సద్ధారతన కీన నమే ప్రేమే సిటిపిన్ తథాగత మహర్షి జీవే అవబాహు జాగరణి కటయుత్తరం సంబంధం కలిగి కరా లేసి ఓనేమ్ ATM එකට යන්න run car සිතිනා ගන්න ලංකපේ කුර රෝසස් රෝස හැදී සුද්ද කැටේ රුපියල් 90කට අතර මේ පුද්ගලයා අතීතයේදී රක්ෂිත බන්ධනාගාර ගත වුණු පුද්ගලෙ ඒ වගේම තමයි එවකට අප ඇදිහත් වෙලා මොහුව නැවත පොඳුස්ථාපනය කළ සාසන පස්යෙන් යම් නගාසි කිරීමකට සිද්ධ කරන්න අවශ්‍ය නිසා මොහුව රක්ෂිත බන්ධනාගාරෙන් නිදහස් කරන්න අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරා විශේෂයෙන් පුන්සිරි ප්‍රනාන්ද මහත්මයා මේ ලංකාවට මුදල් ලැබු රිසිප්ට් පව අප නීතිඥ මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කළා. ඒ වගේම තමයි මොහු කරපු ක්‍රියාකාරකම් මත මොහු මූල්‍ය වංචා සිද්ධ නොකරපු බවට අපිට හැඟී දීපු නිසා ඒ තොරතුරු ආදී සමාජ මාධ්‍යයේ උදාහරණින් බොහෝ නිදහස් කරගන්න අවශ්‍ය මූලික කටයුතු සම්පාදනය කරා. ඊට පස්සේ මහානායක හාමුදුරුව බැහැ දකින්නට කරන් ගිහිල්ලා ඊට පස්සේ එහි යම් ආකාරයකට පුනරුත්ථාපන ක්‍රියාවලියකට මොහු යොමු කරා. නමුත් දැන් මේ පවතින තත්ත්වයේ හැමෝම මොහු කිසිම ආකාරයෙන් එම මහානායක රාහිමිපාණන් වහන්සේ දීපු නියෝග හෝ එමන් නැත්නම් අධිකරණයෙන් දීපු නියෝග පිළිපදින්නේ නැතුව කටයුතු කරන ස්වභාවයක් පෙනියන. එනිසා අපි ආපහු මේ සම්බන්ධව නීතිමය කාරණා කටයුතු කරන්න කලින් අපි මේ සම්බන්ධව ගෞරවනීය මහානායක රාහිමිපාණන් වහන්සේ දැනුවත් කරා. එහිදී ගෞරවනීය මහානායක රාහිමිපාණන් වහන්සේ මෙම රාජාංගනයේ සද්ධාරතෙන් කියන භික්ෂුව සංඝාධිකරණයකට කැඳෙව්වා. නමුත් ඔහු ආවේ නැහැ. මේ සම්බන්ධව මම යාපු පැමිණිලි ආදී දෙන එකට මට මහානායක හාමුදුරුවෝ ලිපිය තියෙනවා. රාජගමින් සද්ධාරතන පෙන්නේ සිට භික්ෂුව විසින් සිදු කරන ලද අපහාස හා ත්‍රස්තවාදී පැතිරීම ප්‍රකාශ සම්බන්ධව කියලා මම යාපු ලියුමට මහානායක නායකපාණන් වහන්සේ නිකායෙන් මට ලිපියක් ලැබිලා තිබුණා. මෙන්න මේ අහවල් දවසේ මෙයාව අපි සංඝාධිකරණයකට කැඳවනවා කියලා. ඒ වගේම මේ තියෙන්නේ ඒ රාජගමින් සද්ධාරතන භික්ෂුව සංඝාධිකරණයකට කැඳවන්නට ගෞරවනීය මහානායක නායකපාණන් වහන්සේ ප්‍රදාන මහා සංගරත්නයේ ගතු තීන්ද ඔහුට දැනුම් දීපු ලිපිය. මොහු මේ ලිපියත් අවභාවිතා කරමින් මහානායක හාමුදුරුවන් වහන්සේ ඇතුළු ඒ නිකායේ තීන්දුවට අවනත නොවන ස්වභාවයක් දක්නට ලැබුණා. ඊපස්සේ මොහුගේ ප්‍රකාශයන් සම්බන්ධව විශේෂයෙන් රාමඤ්ඤ මහානිකායට අගතියක් වෙන නිසා මේ සම්බන්ධව විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාවට නිකාය ගරු ලේකකාධිකාරී ස්වාමීන් වහන්සේ විසින් පැමිණිලා කියන කරන්නේ දුනා. මේ YouTube නාලිකාව සම්බන්ධයෙන් නිකාය කිසිදු මැදිහත් වීමක් නැහැ. ඒ නිසා මේට යම් ආකාරයක වාරණයක් යොදන්න පුළුවන් නම් හොඳයි කියලා නිකායෙන් මේ අවශ්‍ය තීන්දුව తీරන කරගෙන තියෙනවා. ඒ වගේම අපි මහානායක නාහිමිපාණන් වහන්සේ සහාය නිකායේ අගකී යුතු විශේෂයෙන් විශේෂාධිකාරී මණ්ඩලයේ ස්වාමීන් වහන්සේලක සාකච්ඡා කරාට පස්සේ අපි තීරණය කරා මොහුට සංඝාධිකරණයකට මොහු එන්නේ නැති නිසා සංඝාධිකරණයකට අවශ්‍ය සංඝාධික නඩපනත් බලාත්මක වෙලා නැති නිසා අපරාධ ප්‍රංශ දෙපාර්තමේන්තුව මගින් අවශ්‍ය කර්මකාරණා සම්පාදනය කරගන්න ඒ අදාළ පැමිණිලාදී ඉදිරිපත් කරන්න. ඒ වගේම තමයි නීතිඥ මහත්මයා මැදිහත් වෙලා අපිට කරපු පුද්ගලිකව කරපු අපහාසයන් සම්බන්ධව මොහුට යම් ආකාරයකට එන්තරවාසියක් ඇහුවා. ඔහු එම එන්තරවාසියටත් අපි බලාපොරොත්තු වෙච්ච විදිහට ප්‍රතිචාරයක් දැක්වෙන අපි කිව්වා ඔහු කරපු අසත්‍ය ප්‍රකාශයට ඔහුට ප්‍රසිද්ධිය සමාව ගන්න කියලා. එහෙම නැත්නම් සුදුසු අධිකරණයකට අපි මේ දේවල් යොමු කරනවා කියලා. ඉතින් මේ හැම කාරණයකදීම ඔහු ප්‍රසිද්ධ පුද්ගලයන්ට විශේෂයෙන් කාන්තාවන්ට මහා අසභ්‍ය විදිහට කතා කරන ස්වරූපයක් අපිට අතීතයේ දකින්න ලැබුණා. තාමත් ඒක නැවතිලා නැහැ. ඒ නිසා තමයි අපි මොහු සම්බන්ධ අපරාධ ප්‍රශ්න දෙපාර්තමේන්තුව මේ විදිහට පැමිණලා ෆෝන් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා තමයි අපි අද මෙතනට වැඩම කරපේ. නීතිඥ මහත්මයා වැඩිදුරටත් නෑ අහම්දුනේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් අධිකරණ සංගණය නේ අහම්දුරන්ගේ ගැටලුවක් තියෙනවා. අධිකරණ සංගණයක් කෙනෙක් ඉන්නවනේ ඉතින් මහානායක ගාවට යන්න ඉස්සෙල්ලා අධිකරණ සංගණායක ගාවට යන්න ඕනේ. විශේෂ අධිකාරී මණ්ඩලයට තමයි සාමාන්‍ය රාමණිකායේ යම් පැමිණිලා පුනර්ශය පැමිණිලි ඉදිරිපත් කරන්නේ. කියන්නේ වෙන නිකායන් වල වෙනස් වෙනකොට දැන් අපි සියල් නිකාය ගත්තට පස්සේ අධිකරණ සංගණායක ඉන්නවා. ඊට පස්සේ විවිධ ආකාරයෙන් සියම් රාමණි අමරපුර කියනකොට ඒ බලතල නිලතල බෙදී යන ආකාරයේ වෙනස්. ඉතින් ඒ නිසා මේ භික්ෂුව අදාළ වෙන්නේ රාමණිකායට. ඒ නිසා අපි රාමණිකායේ මහානායක රාහිමිපාණන් වහන්සේට ඇතුළු විශේෂ අධිකාරී මණ්ඩලයට තමයි මේ වගේ ආකාරයක පැමිණිලා පුනර්ශය ඉදිරිපත් කරන්නේ. රාමණිකායේ ප්‍රොසීඩියෙහිදී රාමඤ්ඤ මහානිකාය මහානායක නාහිමිපාණන් වහන්සේ මොකට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග සියල්ල ගත්තා. මොකක් හරි පක්ෂයක් වුණා මේ අධිකරණයකට කැඳවන්න දෙපැයි. ඒතර සංඝාධිකරණයට කැඳවන්න අවශ්‍ය ලිපිය තමයි මේ ඔහුට යවලා තියෙන්නේ. ඒ ලිපියට ඔහු මේ ඒ අදාළ විදියට ප්‍රතිචාර දුන්නේ නැහැ. ඔහු එන්නේ නැහැ කියලා තමයි කිව්වේ. නෑ ඉතින් ඒක සමාජ මාධ්‍යයේ නරක වචනයක් කියනවනම් ඒක නරක වචන බෑන් කරන්න පුළුවන්. ආන්ද්‍රෝ කෙනෙක් වරදක් කළා නම් ඒක ඉතින් වරදක් නෙමෙයි මං කියන්නේ කුණුවරපෙන් බයින් එක වරදක් කියලා හිතන්න බෑනේ. ඒක ඕගොල්ලන්ට වරදක් නෝනට ඒක බුදුරජාණන් වහන්සේ ශික්ෂා පදවලට අනුව වරදක්. ඒ නිසා තමයි යාව මහානායක මොන ශික්ෂා පදයේද තියෙන්නේ මේ සංඝාවශේෂ තියෙනවා පරාජිතා තියෙනවා.
සිවුරක් ගලවන්න තරම් පචිතේවතක් පචිත අපි පරාජිතා වෙන්න එපා සිවුරක් ගලවන්න නෑ නෑ ඒක පරාජිකා වෙන්න මාත් අවස්ථාවක් නෑ සිවුරක් ඉවත් කරන්න දැන් හම්බුරු පරාජිතා වෙනවා නේ සංගවේදී ඇති කරලා නෑ සංගවේදී ඇති කරන්න බෑ තනි වික්ෂුවක සංගවේදීයක් ඇති කරනවා නම් ගිනි කෙනෙකුට සංගවේදීයක් ඇති කරන්න අපිට ඔතනම සංගවේදී කිම්පදව හොඳට හදාරන්න තනි පුද්ගලයෙකුට සංගවේදීයක් කරන්න බෑ නෑ ඉතින් හම්බුරනේ දැන් ඒ හම්බුරෝ කිසිම නරක වචනයක් මං කියන්නේ කියන්නේ නැහැ කියලා කිව්වොත් ඒ කියන්නේ ඒක ඔබතුමාට විනිශ්චය කරන්න බෑ විනිශ්චය කරන්න ඕනේ මහන්සිය පැවිදි කරපු ගරු ආචාර්ය උපාධ්‍යයන් මහන්සිය ධර්ම විනයට අනුකූලව ඔව් ධර්ම විනය ආම්ද්‍ර වස්ත ආම්ද්‍ර වස්පියක්ද ඒ කියන්නේ ආම්ද්‍ර උපසම්පදා භික්ෂුවද උපසම්පදා ඒ ආම්ද්‍ර උපසම්පදා භික්ෂුවා ඉතින් ඒ නිසා තමයි දැන් මම නෙවෙයි මේ ප්‍රශ්නේ විසඳන්නේ මට පුළුවන් ගෞරවනීය මහානායක නාහිමිපාණන් මහන්සිය ප්‍රධාන සංඝාධිකරණ කමිටුවකට මේ ප්‍රශ්න ඉදිරිපත් කරනවා. ඉදිරිපත් කරාට පස්සේ මේ කමිටුවෙන් තමයි තීන්දුවක් ගන්නෙ. මේ චෝදිත භික්ෂුව ඒ සංඝාධිකරණයට කැඳවන්නේ. යාව කැඳවලා තියෙනවා. ඒ කැඳවීමේදී මම නෙවෙයි මේ කියවන්නේ. මේ කියවන්නේ අපේ ගෞරවනීය මහානායක නාහිමිපාණන් මහන්සිය ගම්දෙනු යටතේ ලේකම් සාමිනහන්සේ. ඒ ලිපියට මුන්නහන්සේ ප්‍රතිචාර දක්වනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේ ප්‍රශ්නේ බාර දෙන්න ඕනේ නැහැ. ඒ කියන්නේ බාර දෙන්න ඕනේ නැහැ. අපිට සංඝාධිකරණ අනපනත් බලාත්මක කළා තිබුණා. ප්‍රශ්නේ තියෙන්නේ සංඝාධිකරණ අනපනත් බලාත්මක කළා නැහැ. සාමාන්‍ය අධිකරණයකදී නම් යම් කෙනෙක් කැඳෙව්වට පස්සේ ආවෙ නැතුණුත් එයාව අපිට පුළුවන්නේ වරෙන්තු කරන්න. නමුත් මේ සංඝාධිකරණයකට සංඝාධිකරණ බලාත්මක නැති නිසා කියන්නේ අනත සම්මත වෙලා නැති නිසා එහෙම අපිට කැඳවීමේ බලයක් නැහැ. ඒ නිසා තමයි අපි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මේක යොමු කරන්නේ. ඔව් මේ වගේ ප්‍රශ්නයක් පෞද්ගලික හාමුදුරන්ට අපහාසයක් වුණා නම් යන්න පුළුවන්. අමුතර අපහාසය නෑ මට පෞද්ගලිකව අපහාස කළේ තියෙන්නේ ඒ සම්බන්ධව සීටී පටේතු මේක අන්තර්ගත වෙලා තියෙන මට කරපු චෝදනා. ඒ කියන්නේ ඒක පදනම් විරහිත චෝදනා. මම නෑ ඒක දැක්කේ නෑ මම ඔච්චර බැලින් නෑ මට. මේක වීඩියෝ පට පහකින් අපිට චෝදනා කරලා තියෙන මේ චෝදනා පහ අපහාස කරලා තියෙන්නේ අපහාසයට විරුද්ධව අපි වෙන වෙනතර වාසියක් අවල තියෙනවා. ඊට දාලව තමයි අද අපි පැමිණි ඉදපත් කරන්නේ. මේ පිටු මහත් වැඩිදුරක් කරනවා.